විශේෂයෙන්ම අපි දැකපු එකම දෙයක් තමයි මේ සමහර රියදුරු මහත්වරු අවුරුදු ගානකටවත් වෛද්‍ය සහතිකයක් ලැබලා ගන්නේ නැහැ. මුදලක් නැතිකම වෙන්න පුළුවන්, ඕන නැතිකම වෙන්න පුළුවන්. නමුත් අපි බලාපොරොත්තු වෙන අපතාමත් කෙටි කාලයකට ඇතුළත රියදුරු මහත්වරු සියලු දෙනාම අනිවාර්යයෙන්ම වෛද්‍ය සහතිකයක් ලබා ගත යුතුයි. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා එක පැත්තකින් අපිට දැනුවත් වෙලා තියෙනවා මේ රියදුරු මහත්වරු මත් ද්‍රව්‍ය පාවිච්චි කරන අය ඉන්නවා කියලා. ඒක ඉතාමත් දරුණු ප්‍රශ්නයක්. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා මේ වසර ඉවරනකොට වෛද්‍ය පරීක්ෂණ හරහා අවශ්‍ය කටයුතු කරන ගමන් මෙහෙම රියදුරු මහත්වරු අපිට දැනගන්න හම්බුනොත් අකමැත්තෙකුණක් කියන සිද්ධ වෙනවා. ඒ රියදුරු මහත්මයාගේ ලයිසන් එකුණත් අපිට නවත්තන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් දවසකට 5000ක් 6000ක් පමණ රියදුරු බලපත්‍ර ලබා ගන්නවා අපේ රටේ. ඉතින් මේ රියදුරු බලපත්‍ර ලබා ගන්න අයගෙන් අතින් වැඩ වැරදි නිසා තමයි මාර්ග අනතුරු විශාල වශයෙන් සිදු වෙන්නේ. අපි පසුගිය දිනවල දඩමුදල් වැඩි කිරීමක් කළා. ඒ දඩමුදල් වැඩි කිරීම තුල මම හිතනවා විශේෂයෙන්ම මාර්ග අනතුරු 25%කින් 30%කින් විතර අඩු වෙලා තියෙනවා. මේ මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවෙන් කරනවා අනතුරක් කරලා නොදන්නවා ගියොත් ඒ අනතුරු සිදු වෙච්ච එක්කෙනාට රුපියල් 1,02,000ක් වන්දියක් දෙනවා. ඒක හුඟක් අය දන්නේ නැහැ.